ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, මතුතුමාගේ සුභාරංචේ 6:33 වැනි වගන්තිය අපිට කියන ඔබ පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් හොයන්න අන් හැම දෙයක්ම ඔබට ලැබෙනවායි කියලා. ඉතින් අද දවසේදී අපි ජුනි මාසේ 13 වෙනිදා කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් හොයාගෙන ගිහිල්ලා ජීවිතේ හැම දෙයක්ම ලබාගත්තු ශ්‍රේෂ්ඨ සාන්තුවරයෙක් තමයි පාදුවාහි සුදු අන්තෝනි මුනිතුමාගේ මංගල්‍ය අද දවසේ. ඉතින් උන්වහන්සේ මුළු ජීවිතයම කැපකරුවේ ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පතුරවන්නයි. ධර්මිෂ්ඨකම හෙව්වේ උන්වහන්සේ දේශනා කළා. ඒ නිසාම තමයි උන්වහන්සේගේ දිව ධාතුව තාම නොදිරා පවතින්නේ. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අද මේ උතුම් මංගල දවසේදී අපි දන්නවා ශදෝ අන්තෝනි මුනිතුමා බොහොම ප්‍රසිද්ධියක් උසලනවා, නැති වූ දේවල් සොයා දෙන. ඉතින් අපේ ජීවිතේ අපි බලමු මොනවද නැති වෙලා තියෙන්නේ කියලා. පවුලක් හැටියට, පවුලේ මේ ලෞකික දේවල් වලට වැඩිය පවුලේ සාමය, සතුට, එකමුතුකම, ඒ කියන්නේ දෙමව්පියන් දරුවන් අතර, දරුවෝ දෙමව්පියෝ අතර සම්බන්ධතාවය නැති වෙලා තියෙනවා. ඒ වගේම මේ පවුලේ යාඥා ජීවිතේ නැති වෙලා තියෙනවා. අන්න දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපි හොයමු. අන්තුන මුණ්ඩයාට අපි කියමු, පළමුකොට අපේ මේ දේවල්, අපේ අධ්‍යාත්මික, අපේ නැති වී තිබෙන දේවල් අපිට ලබා දෙන්න. ඒ වගේම ඊට පස්සේ ලෞකික පැත්තනොත් අපේ නැති වෙලා තියෙනවා නම් බොහෝ දේවල් උන්වහන්සේ අද දවසේදී ඔබට ලබා දෙන දවසක්. උන්වහන්සේගේ මහා ප්‍රාතිහාරයන් ඔබ තුළ දකින්නට සලස්වන දිනයක්. ඉතින් ශදෝ අන්තෝනි මුනිඳුනි, දෙවි මහෞතුමයන් වහන්සේ ඉදිරියේ, ජේසු සමිධානන් වහන්සේ ඉදිරියේ අපෝ දෙසා නිරන්තරයෙන් යාඥා කරන්න. ජේසු පිහිටයි. ඔබට සුබ දවසක්.